අයිබෝන් හැමෝටම මම අද ඔයාලට කියන්නලා තියෙන්නේ බයික් එකේ ටැංකියේ මලකඩ කන්න ප්‍රධාන හේතුවක් වෙන දෙයක් ගැන වීඩියෝයක්. මේකේ ටැංකියේ සාමාන්‍ය මලකඩ ගන්න වතුර ගියපුවාම එතකොට මේකට වතුර යන්නේ එක්කෝ අපි ගන්න පෙට්‍රල්ින් වතුර යනවා නැත්නම් මෙන්න මෙන්න මෙතන තියෙන මෙන්න මේ ඕරින් එක සවත් වෙච්චාම වතුර යනවා. මේක ගැන තමයි ඔයාලට කියන්න යන්නේ. එතකොට මේ තියෙන මෙන්න මේකට ආපු ඕරින් එක මේ තියෙන්නේ මන් දාපේ කළුතින් අලුත් එකක් දැම්මම මේකට. එතකොට මේ බලන්න පේනවා මේකේ ඝනකමේ වෙනස. මේ තිබ්බ එක මේක මේ කාලයක් යනකොට මේක මේ ඕරින් එක කර වෙනවා වගේ නෝ. එහෙම වෙලා මේක ඝනකම අඩු වෙනවා. එතකොට මෙන්න මේක මෙහෙම වැවුවට සීට් වෙන්නේ හරියට මෙන්න මෙහෙම වෙන කටගාවින්. මුණහම සාමාන්‍ය ඇස් එක දැවි බයික් එක මේ මේ ස්ටෑන්ඩ් එක ගහන්නෙත් නෑ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහන්නේ. එතකොට ඇන්ගල් එකට තිබ්බා මෙතනින් වතුර යන්න ඉඩ තියෙනවා. ඊට අමතරව අපි බයික් එක හොදන කරනකොට මේ හරියට වතුර පාර සැරට අල්ලපුවම ඒත් යන්න ඉඩ තියෙනවා. එහෙම ගිහිල්ලා මේ බයික් එකේ මේ ටැංකිය යට තමයි වතුර එකතු වෙන්නේ. එතකොට සාමාන්‍ය පෙට්‍රල් වලට වඩා වතුර වල බර වැඩි. එතකොට වතුර යට තම තැම්පත් වෙන්නේ. අපිට මේක ටැංකිය ගල්ලා අයින් කරොත් ඇරෙන්නේ නැත්නම් වතුර සාමාන්‍යයෙන් අයින් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ප්‍රධාන හේතුවක් වෙන මෙන්න මේ මේක. ඊට අමතරව මෙතනින් හරියට සීටුන් නැතුණාම පෙට්‍රල් ටික වාෂ්ප වෙනවා. ඒ කියන්නේ අපි තෙල් ගහුවාම ඒ ටික වාෂ්ප වෙන්න බලන. එතකොට මේ අපිට සාමාන්‍යයෙන් දැනන ඊළඟට පෙට්‍රල් පිච්චෙනවා වැඩි වගේ එහෙම එකත් හේතුවක් වෙන්න පුළුවන් ඒකට. ඒකින්ද ඔය කට්ටිය මේක මාරු කරගන්න මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 100කට විතර ගන්න පුළුවන් එයි. බයික් එකේ මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා මේක මේ හැඩේ එහෙම. ඔයාලගේ බයික් එකේ මොඩල් එක කියලා බයික් පාර්ට්ස් තියෙන shop එකකින් ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් ඔයාලා ටැංකිය සවුත් වෙන්න කලින් මේ දෙක කරගන්න හොඳයි. බයික් එක ටිකක් අරන් අලුත් නම් මේක සාමාන්‍ය සවුත් වෙන්න අවුරුදු 2ක් 3ක් විතර ගියාට පස්සේ මේක වරින්නේ කර වෙනවා. ඒකත් පරණයි නම් මේක සවුත් වෙනවා. මේක බැලුවේ හැකි මේ මෙතන ඕපන් කරලා ඔයාලට තේරෙනවා මේ වීඩියෝ එකත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕන නම් මේ ඔරින් එකේ ඝනකමයි වය එකේ ඝනකමයි එතකොට අදහසක් ගන්න පුළුවන් ඔයාලට සවුත් වෙලාද කියලා. වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. channel එක subscribe කරලා වීඩියෝ එකට like කරන්න අමතක කරන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් comment කරන් යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.